පුරාවත ප්‍රෞඩ ඉතිහාසයක පියසත. අපි අද දවසේ පුරාවත ගවේෂණ චාරිකාවෙන් ඇවිල්ලා තියෙන්නේ සීතාවක රාජධානියට. රාජධානියක් කිව්වම ඕනම රාජධානියක රජමාලිගා ගොඩනැගිල්ලක් තියෙන්නට ඕනේ. ඉතින් අපි අද දවසේ මෙවිල්ලා තියෙන්නේ සීතාවක රාජධානියේ රජමාලිගාව තිබුණයි කියලා අනුමාන කරන ස්ථානයට. මොකද මේක ස්ථීර වශයෙන්ම රජමාලිගාව තිබුණද කියලා හඳුනාගෙන නැහැ. හේතුව තමයි වර්තමානයේ මේ ස්ථානය හඳුන්වන්නේ ලන්දේසි බලකොටුව විදියට. ඉතින් අපි අද දවසේ මේ ලන්දේසි බලකොටුව සහ සීතාවක රාජධානියේ රජ මාලිගාවයි කියන හඳුනාගෙන තේරෙන මේ ස්ථානයේ ගවේෂණ ඉදියත් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් රැඳිලින් අපිත් එක්ක මේ පුරාවත ගවේෂණ චාරිකාවේ ආරම්භයයි. පුරාවත අපි අද දවසේ පුරාවත ගවේෂණ චාරිකාවෙන් මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ සීතාවක රාජධානිය ගැන. සීතාවක රාජධානිය ගැන කතා කරනකොට අපිට සීතාවක රාජධානියේ රජ මාලිගාව විශේෂයෙන්ම වැදගත් වෙනවා. හැබැයි අද වෙනකොට අපි සීතාවක රාජධානියේ රජ මාලිගාව කියලා අනුමාන කරන ස්ථානයේ අපි වර්තමානයේ සාකච්ඡාවට ලක් කරන්නේ ලන්දේසි බලකොටුව ලෙස. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරන්න අද දවසේ මාත් එක්ක සූදානම් වෙලා ඉන්නවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සබරගමු පළාතේ කැණිම් නිලධාරි මහත්මයෙක්. ඔහු තමයි කමල් නන්ද සිරිසේන මහත්මයා. මේ දැන් ඇත්තම කියනවා නම් සීතාවක රාජධානිය ගත්තම අපිට කතාබහට ලක් කරන්න රජමාලිගාවක් ඇත්තෙම නැහැ. මේකට හේතුව මොකක්ද? සීතාවක රජ මාලිගාව අතීතයේ තිබුණා කියලා ජනප්‍රවාද ජනශ්‍රුතිය සහ සමහර ග්‍රන්ථවල සඳහන් වෙනවා. අපි දන්නවා අපේ රටට කෝටි රාජධානි සමයේදීම පෘතුගීසි බලපෑම අද ලෙස තදින්ම පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි බලපෑම කියන තදින්ම අපේ රටට දැනුණා. ඒකත් එහිදී වඩාත් කෝටිට ආසන්නව තිබුණ ප්‍රදේශයක් තමයි සීතාවක. සීතාවකට මේක ඍජුවම බලපෑමක් ආවා. ඒක ප්‍රතිඵලයක් විදිහට එක්තරා අවධියකදී පෘතුගීසින් ඇවිල්ලා මේ මාලිගාව සම්පූර්ණ ගිනිබත් කරයි කියලා ජනප්‍රවාදයේ සඳහනක් වෙනවා. ඒකත් එක තමයි අපිට මාලිගාවේ පැහැදිලි බේස් එකක් හෝ එහෙම නැත්නම් එහා බැඳිච්ච ගොඩනැගිලි වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ කිසිවක් දකින්න. ඒකට තව හේතුවක් තමයි මේ ගිනිබත් කරාට පස්සේ ඊට පසු කාලීන අපරට ආක්‍රමණය කරපු ලන්දේසි මේ ස්ථානයේ වල ඔවුන්ගේ බලකොටු ඉදිකිරීමත් එක්ක ඒ කියන අපිට ආවේණිකේ අපේ වාස්තුවිද්‍යාත්මක අංග ලක්ෂණ සහිතේ ස්වරූපය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් තියෙනවා. අපිට දැන් ශේෂ වෙලා තියෙන්නේ සිංහල අපේ සංස්කෘතිය ආවේණික ගල් පූරුමකින් සකස් කරන ලද ගල් පූරු වල පුංචි පුංචි සාධක විතරයි. මොකද ඒවත් ඉතුරුලා තියෙන්නේ ලන්දේසින් විසින් ඔවුන්ගේ නිර්මාණයන් සඳහා ඒ ගල් භාවිතා කරා. ඒකත් එක්ක අර ගිරිබත් කළා ශේෂ වෙලා තිබ්බ පුංචි සාධකේ සම්පූර්ණ වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා. ඒක නිසා තමයි අපිට මාලිගාව පැහැදිලිවම මාලිගාවේ බේස් එකක් කො වෙනත් කිසිවක් දකින්නේ නැත්තේ. සීතාවක රාජධානිය ගත්තම අපිට බොහෝ දුරට නටබුන් ස්ථානත් හඳුනා ගන්නට නැහැ. ගොඩක් ඒවා හඳුනා ගන්නට නැහැ. ඉතින් මේකට හේතු ගණනාවක් ඒ රාජ්‍ය කාලයේදී සිදු වෙලා තියෙනවා. හේතුව තමයි දේශපාලන බලපෑම, එහෙම නැත්නම් යුද ක්‍රම. ඇත්තම කමල් මහත්මයා, මේ සීතාවක රාජධානිය සම්පූර්ණ වශයෙන් අපි ගත්තොත් කොහොමද මේ රජවරුන්ගේ පැවති කාලවල සිද්ධ වෙච්ච දේවල් මොනවද ඒ අපිට හඳුනා ගන්නට ලැබෙන්නේ? මේ සීතාවක රාජධානිය ආරම්භය සහ මේ සීතාවක රාජධානියක් ගොඩනැගින්න පසුමුවේ කාරණා පිළිබඳව විශේෂයෙන් අවධානයක් කරන්න ඕනේ. ඒකෙදි අපිට පැහැදිලිව අපි දන්නවා අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා විජේබා කොල්ලේ කියලා ඉතිහාස පුරාවෘත්තයක්. දැන් ඒකෙදි සිද්ධ වෙන්නේ අපි දන්නවා කෝට්ටේ හිටපු 6 වෙනි විජේබා රජුරන්ගේ පුතුමිනා තමයි රජතුමාගේ විජේබා රජුරන්ගෙන් පස්සේ රාජකම පිළිවෙලින් හිමි වෙන්න තිබුණා. නමුත් මොවුන්ගේ අම්මා මරණයටපත් වුණාට පස්සේ තමගේ පියතුමා දෙවෙනි බිසවක් මාලිගාවට කැඳන් ගෙන ඒකත් එක්ක ඇය ඉන්නේ තවත් පුතුමුරුක් එක්ක. ඊට පස්සේ මෑ විසින් කුමන්ත්‍රණය කරන රජතුමා තමගේ පියතුමා ඒ පැත්තට නම්මගෙන තමගේ පුතාට රජකම ලබා දෙන්න කුමන්ත්‍රණය කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට විජයවරජුගේ පුතුන් තුන්දෙනා කියන පැනලා ගිහිල්ලා ආරක්ෂිත ඉඳලිවල පසු කාලීනව තාත්තව පෘතුගීසි සබලුන් යොදවාගෙන ඝාතනය කරලා මේ සහෝදරයන් තුන්දෙනා කෝට්ටේ පාලනය නැති වෙලා තිබ්බ ප්‍රදේශයේ කොටස් තුනකට බෙදාගෙන පාලනය කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි සීතාවක මේ කියන භූමිය මාලිගා රාජතන්ත්‍රයක් ගොඩනැගෙන්න හේතු වෙන්නේ. අපි වර්තමානයේ දැන් මේ ස්ථානය අපි හඳුන්වන්නේ ලන්දේසි බලකොටුවක් කියලා. එතකොට දැන් අපි එක්තරා අවස්ථාවක අපි අනුමාන කරනවා මේක රජ මාලිගාව කියලා.
හැබැයි අපිට දකින්නට ලැබෙන නටබුන් සාධක පැහැදිලි කරන්නේ ලන්දේසි බලකොටුවක සාධක. මේවා අපිට මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා කොයි කාල වකවානුවලද අපි මේක බලකොටුවක් විදිහට හඳුනාගන්නේ? ඉස්ලාම් සිංහ රජමාලිගාව තිබර පුතුගීසින් ඇවිල්ලා මේ ස්ථානය ගිනිබත් කළා. ඕන් මෙතන පදිංචුන්නේ නැහැ. ඕන් මෙර බදක් ඔබ්බෙන් තමයි ඔවුන්ගේ පුංචි බලකොටුව සකස් කරන්නේ. ඉන් පස්සේ ආපු ලන්දේසින් මේ ස්ථානේ තෝරාගෙන ඔවුන් මේ බලකොටුව නිර්මාණය කරලා අපේ තිබ්බ ඉතිරිලා ශේෂ වෙලා තිබ්බ සාධක වහලා යටපත් කරනවා. ඒක නිසා තමයි අපිට භෞතික සාධක නැත්තේ. කොහොම වුණත් 1521 න් පස්සේ මේ රාජධානි ආරම්භ වුණාට පස්සේ බොහොම කෙටි කාලයක් තුළ කියන්නේ මේ රාජධානි විනාශය සිද්ධ වෙනවා 1590 ගණන් ආසන්න වෙනකොට. ඒ කාලය තුළ වෙනකොට මේ පුතුගීසි ලන්දේසින් කියන මේ කණ්ඩායම් සහ ඉංග්‍රීසින් කියන මේ කණ්ඩායම් තුනම මේ ස්ථානේ ආක්‍රමණය කරලා ඔවුන් වරින් වර මේ බලකොටු සකස් කරගෙන මේ පරිසරය මේ ප්‍රදේශය පාලනය කරලා තිනු. ඒකට හොඳම උදාහරණ තමයි අපේ ලංකාවේ ප්‍රධාන රාජධානි ගත්තත් මේ කොටස් හතරම පාලනය කරපු තැනක් හොයාගන්න හරි අමාරුයි. මෙතන ගත්තා හරි සුවිශේෂයි. ඒ රාජධානියක් ගත්තම ඒ රාජධානිය තුළ දළදා වහන්සේ අනිවාර්යයෙන්ම වැඩවාසය කරා කියලා අපි බොහෝ රාජධානිවල උරුමය සොයාගෙන යනකොට අපිට හඳුනා ගන්නට ලැබුණා. ඉතින් දැන් පැහැදිලි ලෙස මේ දැන් සීතාවක රාජධානිය තුළ මේ විදිහට දළදා වහන්සේ වැඩ සිටියාද කියන එක අපිට පැහැදිලි නැහැ. ඒ නිසා අපි සොයාගමු ඇත්තෙන්ම සීතාවක රාජධානිය තුළ දළදා වහන්සේ වැඩ වාසය කරා කියන්නේ දැන් අපිට ඇත්තටම රජ මාලිගාවක් තියෙනවා නම් ඒ ආසන්නෙම තියෙනවා රජ මේ දළදා වහන්සේ රැකගන්න රජතුමා උත්සාහ අරගෙන තියෙනවා. මේ මෙහි එහෙම සාධක හඳුනා ගන්නට තියෙනවද? ඇත්තටම ඔව් දැන් සාමාන්‍ය අත්පිළිගන්න අපේ රටේ ඉතිහාසය ආරම්භ වෙන ඉඳන් මේ වෙනකම්ම දළදාව කියන්නේ ඉතා සුවිශේෂී පූජාවක්. දළදාව හිමි කාටද? ඔහුගේ රාජ්‍යත්වය පිළිගන්න රටේ ජනතාව පෙළඹිලා තියෙන එදා ඉඳන් අද දක්වාම. ඒකට මේකෙදි මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. දැන් මම මුලින් කියවනේ මේ රාජධානි කොටස් තුනකට බෙදාගත්තා කියලා. එතකොට කෝට්ටේ රජකගේ භූණක බහවගේ මරණයෙන් පස්සේ ඔහුගේ පුත් ධර්මපාල තමයි පාලනය කරන්නේ. ධර්මපාල පසු කාලෙම කතෝලික භක්තිකයෙක් බවට පත් වෙනවා. ඒක ජොන්ජුවන් ධර්මපාල බවට පත් වෙනවා. මේ වෙනකොට ලංකාවේ දළදාව තිබ්බේ කෝට්ටේ රජ මාලිගාව යටතේ. දළදාව බාරවෙහි හිරිපිටියේ නිලමේ තමයි බාරවෙන්නේ. මොහුට හිතේ සැකයක් ඇති වෙනවා මේ ධර්මපාලතුමා කතෝලික ආගම වැළඳ ගැනීමත් එක්ක මේ දළදාව පිළිබඳ එච්චර සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියලා. ඒක නිසා මොහු උපක්‍රමශීලීව ඒ දළදාව තිබ්බ කරළුවට වෙනත් දතක් දාලිවලා ඔහු ඇත්ත දළදාව ඊයේ කොපිය සංගවාගෙන ඇවිල්ලා මායදුර රජුරට බාර දෙනවා. හැබැයි මායදුර රජුරෝ ඒක මෙතන තියාගන්නේ. මොකද අනිවාර්යෙන් දන්නද මේක කෝට්ටේ නැති වුණාට පස්සේ නැහැ කියලා දැනගත්තට පස්සේ රටේ ජනතාව අතරේ නම් කලහකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔහු හොර රහසෙම කුරුවිට දෙල්ගම රජමහාවිහාරට ගිහිල්ලා ඒ හාමුදුරුවන්ට බාර දීලා එතන ආරක්ෂාව තියෙනවා. හැබැයි එතනදී දළදාව නැදෙන දළදාව ආරක්ෂා වෙන වෙනම කුටියක් හෝ ආරක්ෂිත තැනක් හැදීන. කුරහංගලක තමයි ඒක සංවල තියාගත්තේ. මොකද ඒ තියාගත්තේ අර කෝට්ටෙන් ඇති වෙන ඒ ජනතාව තුළ ඇති වෙන කැළඹීම පාලනය කරගන්න තමයි ඒ දේ කරේ. ඒ නිසා අනිවාර්යයෙන්ම සීතාවක රාජධානි යටතේ මේ කියන දළදාව ආරක්ෂිතව පැවතුණා. ඒ පැවති ස්ථානය තමයි වෙල්ගම රජ මහාවිහාර කුරුවිට නගරයට ආසන්නයේ තියෙන්නේ. සීතාවක රාජධානිය ගත්තම එහි තිබෙන නටබුන් ස්ථාන පිළිබඳව ඔබ දැනගෙන ඉන්නට ඇති. නමුත් මේ ස්ථානවල තියෙන ඉතිහාස කතාවේ බොහෝතරතුරු සමහර විට ඔබ හඳුනාගෙන නොතිබෙන්නටත් ඇති. ඉතින් අද දවසේ මේ සීතාවක රාජධානිය පිළිබඳව මෙහි අපි මේ ලන්දේසි බලකොටුව එහෙම නැත්නම් මේ රජ මාලිගාවයි කියලා අපි අනුමාන කරන මේ ස්ථානය පිළිබඳව සොයාගෙන යනකොට සීතාවක රාජධානියේ ඉතිහාසයේ බොහෝ කරුණු අද දවසේ අපිට හඳුනා ගන්නට හැකියාව ලැබුණා. ඉතින් අපි මේ ගෙනාවේ මේ සීතාවක රාජධානිය සහ මේ රජ මාලිගාව මේ බලකොටුව එක්ක බැඳිලා තියෙන මේ ඉතිහාස කතාව ඔබ අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි ඊළඟට කියන්න සූදානමින් ඉන්නේ දැන් මේ ස්ථානය රජ මාලිගාවක් කියලා අපි කියනවා, බලකොටුවක් කියලා අපි කියනවා. හැබැයි අපිට හඳුනා ගන්නට හැකියාව ලැබිලා නැහැ. ඇයි එහෙම වෙන්න හේතුව? අපි ඒ ගැන සාකච්ඡා කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් මේ විදිහටම රැඳිලා ඉන්න මේ පුරාවත ගවේෂණ චාරිකාවයි. පුරාවත ප්‍රෞඪ ඉතිහාසයක පියසත පුරාවත ප්‍රෞඪ ඉතිහාසයක පියසත. අපි අද දවසේ මේ සාකච්ඡා කරගෙන ඉන්නේ සීතාවක රාජධානියේ රජ මාලිගාව කියලා අනුමාන කරන, එහෙම නැත්නම් දැනට වර්තමානයේ අපි හඳුනාගෙන තියෙන ලන්දේසි බලකොටුව පිළිබඳව. දැන් අද දවසේ මේ පිළිබඳව සාකච්ඡා කරන්න මාත් එක්ක සූදානම් වෙලා ඉන්නවා සබරගමු පළාතේ පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂතුමා
තිස්ස මදුරක් පෙරමු මහත්මයා ඔබතුමාගේ මම අහන්න ඕනේ දැන් රාජධානියක් ගත්තම මේ රාජධානියේ රජමාලිගාවක් තියෙන්නට ඕනේ අනිවාර්යෙන්ම එතකොට දැන් අපි හඳුනාගෙන තියෙනවා මේක දැන් වර්තමානයේ ලන්දේසි බලකොටුව කියලා හැබැයි අපි මේ ස්ථානයට ගියාම අපිට මේ කිසිම දෙයක් පැහැදිලිව හඳුනා ගන්නට නැහැ මේකට හේතුව මොකක්ද රාජ්‍යත්වයේදී බලය සහ ඒක පැවැත්ම සඳහා බොහෝ විට ක්‍රියාකාරකම් කරන්න සිදු වෙනවා. සතුරු ගොදුරු ආක්‍රමණශීලීන් එහෙම එකට වෙනකොට බලකොටු නිර්මාණය කියන්නේ යුද්ධයත් එක්ක බලකොටු නිර්මාණය හැමදාමත් සිදු වෙලා තියෙනවා. සිංහල රාජධානිය ගත්තත් අපි ප්‍රසිද්ධ විදිහට ගත්තාම සීගිරි බලකොටුව යාපහුව ගම්දෙණිය ඒ වගේ බලකොටු විදිහට තියෙන නිර්මාණ අපිට හම් වෙනවා සිංහල රාජ්‍ය වංශයේදී තම වෙනවා ඊට පස්සේ විදේශීය ආක්‍රමණාවට පස්සේ ලංකාවට පළමුවෙන්ම ආපු පෘතුගීසින්ගේ කාලේ පෘතුගීසිත් බලකොටු නිර්මාණය කෙරුවා ඒ පෘතුගීසි නිර්මාණය කරපු බලකොටු පසුව ලන්දේසි ආක්‍රමණයේදී සමහර පෘතුගීසි බලකොටු ලන්දේසි බලකොටු බවට පරිවර්තන වුණා සමහර ඒවා අලුතෙන් ලන්දේසින් විසින් නිර්මාණය කෙරුවා ඊට පසු කාලෙනේ ඉංග්‍රීසි ජාතිකයනුත් බලකොටු නිර්මාණය කරලා තියෙනවා මේ විදිහට බලනකොට ලංකාව පුරා බලකොටු නිර්මාණයන් වැඩිපුරම සිදුලා තියෙන බව අපිට පේන්න තියෙනවා දැන් සීතාවක රාජධානිය ගත්තාම සීතාවක රාජධානියේ මායදුන්න රජතුමා සහ පළවෙනි රාජසිංහ රජතුමා රාජ්‍යත්වයේ සිදු කරලා තියෙනවා එතකොට අපි අදහස් කරලා තියෙන්නේ අපි දැන් හඳුනාගෙන තියෙන්නේ ජනශ්‍රුති ජනප්‍රවාද සියල්ලකින්ම හඳුනාගෙන තියෙන තමයි රජමාලිගා රාජසිංහ රජුගේ රජමාලිගාව මෙම ස්ථානයේ තිබුණයි කියන එක. දැන් මේ නටබුන් ස්ථාන අපිට සංරක්ෂණයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් කැනීම් පරිවේෂණයකට යන්න පුළුවන්. ඇයි අපි මේ ස්ථානයේ ඒ තැනට ගේන්නේ නැත්තේ? ඒ කියන්නේ අපිට බැරිද මේ ස්ථානයේ කැනීම් පරිවේෂණයකට ලක් කරන්නට? අපි මේ ස්ථානයේ කැනීම් පරිවේෂණ ලක් කරවා. 2013 වර්ෂයේ වගේ කාලේ මොනවද එතෙන්දි හඳුනාගත්තේ? එතෙන්දි හඳුනාගත්තේ ඇත්තටම ඒ කැණීමේදී කොටු පවුර කැණීම් කරා. ඊට පස්සේ බලකොටුවේ මධ්‍ය කොටස කැණීම් කරා. ඒ කැණීම් වලදී මූලික අරමුණ උනේ ඒ කැණීමේදී ඉතින් රජමාලිගාවේ අවශේෂයන් තියෙනවද කියන එක මතු කර ගැනීම තමයි. මොකද අපිට පාර්ලිමේන්තු කාරක සභාවේදී පවා ප්‍රශ්න කිරීමට ලක් කළ තිබ්බා සීතාවක රජමාලිගාවේ නටබුන් මතු කරගන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කියන. ඒකට පිළිතුරක් හොයන විදිහට තමයි අපි මෙතන ගැනීම ආරම්භ කෙරුවේ. එහෙත් අපිට රජමාලිගාවේ නටබුන් රජමාලිගාවේ අතිවාරමක් අපිට ලැබුණේ නැහැ. අපිට හඳුනා ගන්න ලැබුණේ සියල්ලම ලන්දේසි බලකොටුවේ ශේෂයන් තමයි හමුනේ. ඒ බලකොටු නිර්මාණයේදී විවිධ ප්‍රදේශ අනුව බලකොටු නිර්මාණය සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය විවිධ විදිහට වෙනස් වෙනවා. දැන් මෙතන බලකොටුවේදී අපිට හම් වෙන්නේ කබොක්කල් වලින් හදපු පවුරක් තමයි අපිට දැක ගන්න හම් වෙන්නේ. සීගිරිය වගේ තැනකදී අපිට වෙනවා කලුගල් නිර්මාණ වලින්, ගඩොල් නිර්මාණ වලින් කරපු හම් වෙනවා. ඊළඟට ගාල්ල වගේ දිහා යාපනය වගේ දිහාකදී හිරිගල් සහ ඒ ඉතාදාල ඒ ප්‍රදේශයේ ආවේනික මූලද්‍රව්‍ය තමයි භාවිත කරලා තියෙන්නේ. මෙහෙදී ඇත්තටම අපිට හම් වුණ සියලුම වාගේ පවුර නිර්මාණයේදී භාවිත කරලා තියෙන්නේ කබොක්කල්. තව කාරණයක් ඔබතුමාගෙන් අහන්න ඕනේ. දැන් අපි දැන් මෙතනට ගියාම මේ භූමිය අපිට ඇත්තටම දකින්නට ලැබෙන්නේ කැලෑවට ගිහිල්ලා වගේ. ඒ කියන්නේ දැන් අපි ඇත්තෙන්ම මේ ස්ථානයට හුඟ කාලයකින් මේ ස්ථානයට නොගියපු ස්වරූපයන් අපිට දකින්නට ලැබෙන්නේ. ඇත්තටම දැන් ඔබතුමා කිව්වා කැනීම් පරිශ්‍රණයට ලක් කරා. අපිට බැරිද මේක සංරක්ෂණ කටයුත්තක් විදිහට මේක ඉදිරියට ගෙනහැලා මේක පවුරක ඒ කියන්නේ ලන්දේසි කොටු පවුරක්. එහෙම නැත්නම් ලක්ෂණ අපිට හඳුනා ගන්නට හැකි ආකාරයෙන් සංරක්ෂණයකට යන්න. කැණීමක් කරුවට පස්සේ කැණීමෙන් පසුව ඊළඟට එන අපේ අරමුණ තමයි ඒක සංරක්ෂණය කිරීම. මේක පරිසර කැණීමක් විදිහට අපි ආරම්භ කරලා ඒ පවුරෙන් කොටසක් සහ මධ්‍ය කොටස කැණීම් ලක් කරලා පරිසරණයට ලක් කරලා අවසන්. දැන් අපිට ඇත්තම සංරක්ෂණයට යනවා නම් මේ මුළු පවුරම කැණීම් කරලා ඒ කැණීමෙන් පසුව සංරක්ෂණයක සිදු කරන්න ඕනේ. දැන් කැණීමක් කරලා විවෘතව තිබ්බට පස්සේ සිදු වෙන්නේ ස්වභාව ධර්මයත් එක්ක මේ වැසි කාලයත් එක්ක ඒවා විනාශයට ලක් වෙන එක තමයි සිදු වෙන්නේ. ඉතින් අපිට මේ කැණීම් කරලා මේ ඉතුරුණු අපි මතු කරගත්ත කොටසවත් අපිට සංරක්ෂණය කරන්නට හැකියාව ලැබෙනවා. වාර්ෂිකව හැම අවුරුද්දෙම යෝජනා ඉදිරිපත් වෙනවා.
අපිට ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණයත් එක්ක තමයි ඔය කාර්යය ඉටු කරගන්න බැරි වෙන්නේ. 2013 වසරේ ඉඳන් අද වෙනකොට අවුරුදු 5ක් ගත වෙලා තියෙනවා. අපිට බැරි වෙලා තිනවා මේ වෙනතුරු මේ ප්‍රතිපාදන වෙන් කරගන්නට මේ ගොඩනැගිල්ල මේ කැණීම් පරිශ්‍රණයට ලක් කරාට පස්සේ ඉතින් ඉක්මනින් මං හිතන්නේ විනාශයට පත් වෙන වේගය වැඩි වෙනවා. මොකද වර්ෂාපතනයට ලක් වුණාම කඩන් වැටෙන්න පුළුවන්. ඒ නිසාවෙන් කැණීම් පරිශ්‍රණයකට ගියාම ඉතින් ඉක්මනින් සංරක්ෂණයකට යන්න අවශ්‍ය නම් අපිට ඇයි මේ 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 ප්‍රතිපාදන හේතුවෙන් මේ අපිට මේ විදියට මේ අද තියෙන බලකොටුව දකින්නට ලැබෙනවා. ඉතින් ඔබතුමාගෙන් මම තව ප්‍රශ්නයක් අහන්න ඕනේ. අපි යම්කිසි පළාතක් ගත්තම සබරගමු පළාත ගත්තොත් මේ පළාත තුළට යම්කිසි වර්ෂයකදී ප්‍රතිපාදන ලැබෙන ප්‍රමාණයක් තියෙනවද? අපිට ප්‍රතිපාදන ලැබෙන ක්‍රමවේද කීපයක් තියෙනවා දෙපාර්තමේන්තුවේ පුරා විද්‍යා කටයුතු සඳහා. පළවෙනි කොටස තමයි භාණ්ඩාගාරයෙන් වාර්ෂිකව වෙන් කරන ප්‍රතිපාදන ප්‍රමාණය. ඒ ප්‍රතිපාදන ප්‍රමාණය රජයේ අනිත් ආයතනත් එක්ක බලනකොට අපිට වෙන් වෙන ප්‍රමාණය ඉතා සීමිතයි. මම හිතන්නේ රජයේ භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන මත පුරාවිද්‍යා ස්මාරක සංරක්ෂණය කරන්න අපිට මේ වසර කීපෙම 7-5ක්වත් හම්බෙලා නැහැ. එතකොට අපි සංරක්ෂණය කරලා තියෙන බොහෝ ස්ථාන සංරක්ෂණය කරලා තියෙනවා. ඒ සංරක්ෂණය කරලා තියෙන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ලැබෙන ප්‍රතිපාදන යටතේ අපි සංරක්ෂණය කිරීම විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. මෙහිදී සංරක්ෂණය කිරීමේදී අපිට ප්‍රමුඛතාවය දෙන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන් තැම්පිටි විහාර ඇතුළු මේ පොළොව මත දැනට ජීවමානව තියෙන විහාරාරාම සංරක්ෂණය ප්‍රමුඛතාවය දෙන්න තියෙනවා. මොකද සමහර ස්ථාන තියෙන වහලවල් කැඩිලා උළු ටික කැඩිලා ලී කැඩිලා එහෙම තියෙන එක. ඒක අපි තව අවුරුද්දක් ඒක පහ වෙනවා කියන්නේ ඒ විහාරස්ථානේ අපිට ආයෙ දකින්න නොලැබෙන්න පුළුවන්. ඒ හින්දා අපිට හැමදාමත් ප්‍රමුඛතාවය දෙන්නලා තියෙනවා ඒ සඳහා. ඒ වටත් විශාල ලංකාවේ තියෙන දැව සපයා ගැනීම තත්ත්වය සහ දැවවල මිල ගණන් බලනකොට ඒ පැරණි විහාරස්ථානවලට යොදලා තියෙන එනකොට විශාල මුදලක් දැව සඳහා අපිට වැය කරන්න වෙනවා. එතකොට අපි සාමාන්‍ය එක විහාරස්ථානයක් සංරක්ෂණය කරනකොට අපිට ලක්ෂ 50 සහ කෝටිය දක්වා විතර වියදම අපිට දරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ විහාරස්ථාන කීපයක් සංරක්ෂණය කරනකොට අපිට මේ වගේ තැනක් කැණීම් කරලා මතු කරගෙන එක්වරම සංරක්ෂණය කිරීමට ප්‍රතිපාදන සපයා ගැනීම තියෙන අපහසුතාව තමයි ඔය තියෙන්නේ. අපි පරිදේශ සඳහා කැණීම් කරපු ටික ඇරෙනකොට ඉතින් එහාට කැණීම් නවත්තලා තියෙන්නේ සංරක්ෂණයට සඳහා ප්‍රතිපාදන වෙන්න බර ස්ථාවරම දැනගත්තොත් විතරයි අපිට කැණීම් කරලා ඉදිරියට යන්න පුළුවන්. ඒ තාක්කල් පොළොවේ යට තියෙනක නිර්පද්‍ය තැබීම තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අරමුණ වෙන්නේ. නැත්නම් කැණීම් කරලා අපි දැම්මොත් අපි සංරක්ෂණය හරියට කරගන්න බැරි වුණොත් අපිට ඒ තියෙන වාස්තු විද්‍යා නිර්මාණයත් අපිට නැති වෙන්න පුළුවන්. පුරාවිද්‍යා ස්ථාන තියෙනවා සංරක්ෂණය කළ යුතුයි, කැණීම් පරිශ්‍රණයට ලක් කළ යුතුයි. හැබැයි ප්‍රතිපාදන නැහැ. හේතුව මොකක්ද? මං හිතන්නේ හිතන්න හොඳ දෙයක් තමයි ඇයි අපිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විදියට මේ තැන්වලට මේ විදියට වෙලා තියෙන්නේ. හැබැයි රජයක් තියෙනවා, ඇමතිගොල්ලොත් ඉන්නවා. හැබැයි මේ වගේ ඉතිහාසය ගැනත් අපි කතා කරනවා මහ ලොකුවට ඉහලින්. හැබැයි ඒ තැනට ලැබෙන ප්‍රතිපාදන නම් මෙන්න මේ විදියට තියෙන්නේ. ඒක නිසා තමයි අපි මේ ඇවිල්ලා ඉන්න බලකොටුවේ දකින්නට ලැබෙන්නේ මේ විදියට. මේක බලකොටුවක්ද මේක මොකද්ද කියන එකවත් මං හිතන්නේ ඔබට පැහැදිලි නෑ. හැබැයි සීතාවක රාජධානියට ආපු මම දන්නවා මෙතන තියෙන්නේ ලන්දේසි බලකොටුවක්. හැබැයි ඊට පෙර රජ මාලිගාව තිබුණු ස්ථානය කියලා. හැබැයි මේ කිසිවක් අද දකින්නට ලැබෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. පේනවා ඇති ඔබට. සමහර විට ඔබ හිතනවා ඇති මේ මම නිකන් ගල් කෑලි ටිකක් වෙන්නනවා. මේක මොකද්ද? මේක බලකොටුවක්ද? මෙතන රජ මාලිගාවක් තිබ්බද කියලා. හැබැයි මේක තමයි සීතාවක රාජධානියේ තත්ත්වය. සීතාවක රාජධානිය තිබුණා කියලා අද වෙනකොට මම ඔබට මෙහෙම කියනවා. මේ නටබුන් ටික පෙන්නලා මෙතන තමයි රජමාලිගාව තිබ්බේ. මේක තමයි ලන්දේසි බලකොටුව විදියට පසු කාලීනව පෘතුගීසින්ගෙන් උත්පස්සේ ලන්දේසි මේ විදියට බලකොටුවක් ගොඩනගාගෙන හිටියා කියලා. හැබැයි තව කාලයක් යනකොට ඒ ටිකත් නැති වෙයි. කවුද මේවට වගේ කියන්න ඕනේ? රැඳිලා ඉන්න ඔහොමම. අපි පුරාවත ගවේෂණ චාරිකාවෙන් මේ පිළිබඳව තව සාකච්ඡා කරන්න අවශ්‍යයි. හැබැයි ඉතින් මෙතනින් එහාට ප්‍රතිපාදන ගැන කතා කරන්නේ නැහැ. හැබැයි වාස්තු විද්‍යා වටිනාකම ගැන කතා කරනවා. ගොඩනැගිලා තියෙන මේ විදියට රැඳිලින් අපිත් එක්ක මේ පුරාවත ගවේෂණ චාරිකාව. පුරාවත ප්‍රෞඪ ඉතිහාසයක පියසට පුරාවත ප්‍රෞඪ ඉතිහාසයක පියසට සීතාවක රාජධානියේ අපි
ලන්දේසි බලකොටුව තියෙන ස්ථානේ නේ ඉන්නේ. ලන්දේසි බලකොටුවක කොහොමද සැලසුම? එහෙම නැත්නම් මේ වාස්තු විද්‍යා ක්‍රමවේදය කොහොමද සැකසුනේ? ඒ වගේම මේ ස්ථානයේ 2013 වර්ෂයේ කැණීම් පරිශනාවක් ලක් කරලා තියෙනවා. කොහොමද මේ කැණීම් පරිශනාව සිදු වුනේ? මේ වගේ කරුණු ගණනාවක් ගැන සාකච්ඡා කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් මාත් එක්ක සුපුරුදු පරිදි රැඳිලා ඉන්නවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සබරගමු පළාතේ කැණීම් පරිශන නිලධාරිතුමා සමන ඇරෑගම මහත්මයා. ඉතින් දැන් අපි මුලින්ම අපි හඳුනාගමු මේ කොහොමද මේ ලන්දේසි බලකොටු සැලැස්මක් කොහොමද සකස් වෙලා තිබුණේ? ඇත්තර සීතාවක මේ ලන්දේසි බලකොටුව සමත චතුරස්‍රාකාර කොටසක කොන් හතරේ මුරාට්ටාල හතරකින් සමන්විතව මේගොල්ලෝ ආරක්ෂිත මර්මස්ථානයක් විදියට, එහෙම නැත්නම් මේ සතුරු බලවේග වලින් බේරීම සඳහා බලකොටුවක් විදියට තමයි තනාගෙන තියෙන්නේ. මොකද මේ ලන්දේසින්ට විවිධ තර්ජන පැසක් එල්ල වුණා. විශේෂයෙන්ම සිංහල ජාතීන්ගෙන් ලැබෙන රට අභ්‍යන්තරයෙන් එන වෙන බලපෑම් වගේම ඉන් පසුව ඉංග්‍රීසි ජාතිකින් විසින් පවා පසු කලින මේට විවිධ බලපෑම් එල්ල කළා. ඊට අමතරව පෘතුගීසි ජාතීන්ගෙන් සිදුවුණු තර්ජන තිබුණා. මේවැ සෑම දෙයකින් බේරෙන්න මෙයලා ආරක්ෂිත අට්ටාල සහිතව, ඒ කියන්නේ තුවක්කු හතරක් කාලු තුවක්කු හතරක් මුළු හතරට එන විදිහට ඉතාම විශිෂ්ට ආරක්ෂිත ප්‍රාකාරයක් නැත්තම් කපොග්ගල් සහ ගල් භාවිතා කරමින් ඉතාම ආරක්ෂිත මර්මස්ථානයක් නැත්තම් අභ්‍යන්තරයට ඇතුළු වීමට නොහැකි වෙන නිසා අභ්‍යන්තරයේ සියලු පහසුවන් සහිතව ලිං ඒසෙත් නැත්තම් ගබඩා ආහාර සියල්ලම සුරක්ෂිත ලෙස වෙන ආකාරයේ බලකොටුවක් විදිහට තමයි මෙතන පවත්වාගෙන ඉහින් තියෙන්නේ. දැන් මේ විදිහට නිර්මාණය වුණු මේ ලන්දේසි බලකොටුව 2013 වර්ෂයේදී කැණීම් පරිශනාවකට ලක් කරනවා. සමනින් කැණීම් පරිශන ක්‍රමවේදත් මම හිතන්නේ ගණනාවක් දක්නට ලැබෙනවා. දැන් සමන් මහත්මයා, දැන් මේ ලන්දේසි බලකොටුව කැණීම් පරිශනාවට ඔබ සහභාගී වෙන්නේ නැති, මෙහිදී කොහොමද කැණීම් පරිශනාවට ලක් කරේ? මොන ක්‍රමවේදයකද මෙහිදී භාවිතයට ලක් කරේ? අපේ සඳහන් කළොත් හොඳයි, ගොඩැල්ලක් විදිහට තමයි අපිට මේක දක්නට ලැබුණේ. ඒ අනුව 2012 වර්ෂයේදී අපි ප්‍රමුඛතාවය දීලා මේ ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කරනවා. කැණීම් කටයුතු ආරම්භ කිරීමේදී අපට පැහැදිලිව මේ ගොඩැල්ලක් නිසා අපිට කාර්තු ක්‍රමය සහ මේ විවෘත කොටු දැල් ක්‍රමය භාවිතයට ගනිමින් සමස්ත භූමියම කොටු සැලැස්මකට නැත්නම් කොටු දැලකට අවනත කරගෙන එම කොටු දැල් ක්‍රමානුකූලව ඉවත් කිරීම නැත්නම් නියරවල් බෝ ලෙසින් අපි හඳුන්වනවා, මේවා ඉතුරු කරමින් සෙන්ටිමීටර් 25ක නියරක් ඉතුරු කරමින් මීටර් 3x3 ප්‍රමාණය කොටු ඉවත් කිරීමක් තමයි සිදු කරේ. විශේෂයෙන්ම මෙම කැණීම තිරස ව්‍යාප්ත යන ආකාරයට තමයි අපි සිදු කරේ. මොකද පැහැදිලිවම සාධක තියෙන්නේ තිරස් අතර. අපිට මේ ඓතිහාසික සාධක ලෙසින් අපට පැහැදිලිව හඳුනා ගැනීමට අවශ්‍යතාවය තිබුණේ ලන්දේසි බලකොටුව සහ ඉන් අනතුරුව මෙම ස්ථානයේ කුතුහලයක් තිබුණා. සීතාවක මාලිගා භූමිය මෙම ස්ථානයේ තිබෙන්න තිබවට. ඉතින් කැණීම් කරගෙන ගියේ අපි අරමුණු මුදුන් කරගන්න. ඒ සියල්ලම අපට පැහැදිලි සාධක මතුවෙන්නට ගත්ත මේ ස්ථානයේ පවතින කුමන ඓතිහාසික තොරතුරුද? අරමුණු දෙකක් ඔස්සේ ගමන් කරා මේ කැණීම් පරිශ්‍රණය. හේතුව තමයි අනුමාන කරනවා මෙතන රජ මාලිගා ගොඩනැගිල්ලක් තිබුණා කියලා. පසුකාලීනව පෘතුගීසින් මේ ස්ථානය අල්ලගන්නවා. ඊට පසුව ලන්දේසින් මේ ස්ථානය අල්ලගන්නවා. මේ ලන්දේසින් ඔවුන්ගේ බලකොටුව නිර්මාණය කරන්නේ මේ රජ වාසල තිබුණු ස්ථානය කියලා තමයි අද වෙනකොට අපි තහවුරු කරගෙන තියෙන්නේ. හැබැයි මේවා සැබෑවටම සිදු වූ දේවල්ද යන්න තවමත් මතවාදයට ලක් වෙන කාරණා. දැන් මෙහිදී කැණීම් පරිශනෙන් ඔබතුමාට මොනවද ලැබිලා තියෙන්නේ තොරතුරු? ඔව්, ඇත්තටම විදේශ ජාතිකයන් ශ්‍රී ලංකාවට හෝ වෙනත් කුමන රටක් හෝ ආක්‍රමණය කරමින් යම්කිසි බලකොටුවක් හෝ නිර්මාණයක් කරනවා නම් ඔවුන් එන්නේ බාහිර පුද්ගලයන් විදිහට. එහෙම ඇවිල්ලා ඔවුන් ඒ රට අභ්‍යන්තරයේ තියෙන ආරක්ෂිත මර්මස්ථාන මොනවද කියලා හඳුනාගන්නේ ඒ රටේ අභ්‍යන්තරයේ පවතින ස්වදේශිකයින් විසින් ගොඩනගාගත්ත බලකොටු හෝ ඒ ස්ථාන නැත්තම් ආරක්ෂිත මර්මස්ථානයයි සැලකෙන ස්ථානවලට තමයි මොවුන් සනිකෝම ආක්‍රමණය කරලා ලං වෙන්නේ. එතකොට මොවුන් දන්නවා ස්වභාවිකවම ආරක්ෂිත ස්ථානවල තමයි ස්වදේශිකයින් විසින් යම්කිසි බලකොටුවක් හෝ මාලිගාවක් තනලා තියෙන්නේ. ඉතින් මේ සීතාවක ස්ථානයේ මේ ගොඩනගලා තියෙන රජමාලිකාව ගොඩනගවා නම් මේ ස්ථානේ ඉතාමත්ම ආරක්ෂිතව මර්මස්ථානයක්. මොකද වටේට කඳු වලින් ආවරණය වෙනවා. ඊට අමතරව ගංගාවක් මේ හරහා ගමන් කරනවා. ඊට අමතරව මඩ වගුරු බිම්
වටේට තියෙනවා. ඉතින් මේක මේ නිසා පැහැදිලිවම ස්වභාවික ආරක්ෂණ පද්ධතියකින් සමන්විතයි. ඉතින් මේ ස්ථානයක රජමාලිගාව තිබෙන්නට ඇති බවට අනුමාන කිරීම සාධාරණයි. ඉතින් එවැනි ස්ථානයකට තමයි මේ ලන්දේසීන් විසින් පසු කාලීනව ඇවිල්ලා මේ තමන්ගේ බලකොටුව නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා අපිට පැහැදිලිවම මතුපිටින් සාධක දැනට පැහැදිලි සාධක මාලිගාවක සාධක නොතිබුණාට ඒ මාලිගාවේ කොටස් භාවිතයට ගනිමින් ලන්දේසීන් විසින් බලකොටුව නිර්මාණය කළ බවට සාධක පැහැදිලිව අපිට හඳුනා ගන්න ලැබුණා. ඔව් දැන් මේ කැණි පරිශීණයේදී මොනවද ඔබතුමාට ලැබුණේ? ඔව් එහිදී භාවිතයට ගන්නා ලද ගල් පුවරු සහ එම උළුවහ කොටස් එවැනි පාදම් ඒ සඳහා යොදා ගන්නා ගල් පුවරු මේ සියල්ලක්ම මේ ස්ථානයෙන් අපිට දක්නට ලැබෙනවා. ඒවා සියල්ලක්ම මේ බැමි සඳහා එහෙම නැත්නම් මේ ලන්දේසීන් විසින් ඉදිකල ලද බලකොටුවේ බැමි සඳහා භාවිතයටගෙන තිබෙනවා අපිට පැහැදිලිව හඳුනා ගන්න ලැබුණා. ලන්දේසී බලකොටුවක් කියලා අපි තහවුරු කරගෙන තියෙනවනේ. ලන්දේසී බලකොටුවක් කියලා හඳුනා ගන්නට පැහැදිලිව අපිට මොනවාරි සාධක හමු වෙලා තියෙනවද මේ කැණීම් පරිශීලනයේදී? ඔව් මේ ස්ථානයෙන් අනිවාර්යයෙන්ම අපිට මුරට්ටාල හතරක තොරතුරු අනිවාර්යෙන්ම එනවා. ඊට අමතරව ඓතිහාසික තොරතුරු සමගින්ම පුරාවිද්‍යාත්මකව අපට හම්බ වෙනවා ඒ මේ ජාතිකයන් විසින් භාවිතයට ගන්නා ලද දුම් බඩ පයිප්ප නැත්නම් ඒ දුම් පානය සඳහා භාවිතයටගත් පයිප්ප කොටස් ඒ වගේම පිගම් බාන්න කොටස් මේ යම් ඊටක තුවක්කුවල යම් යම් කොටස් වෙඩි උණ්ඩ ඊයම් බෝල මේවා අනිවාර්යයෙන්ම ලන්දේසි ජාතිකින්ගේ භාවිතයටගත් ඒවා බවට මේ අපහැදිලිම තහවුරු කරගෙන තියෙනවා. ඉතින් බොහෝ කරුණු කාරණා රැසක් අපිට මෙහිදී හඳුනා ගන්නට ලැබුණා. හැබැයි අපිට මේ සීතාවක රාජධානිය මේක තමයි සීතාවක රාජධානිය කියන එක අපිට මේ වෙනකොට හඳුනා ගන්නට ලැබෙනවා මේ දකින්නට දැනට ලැබෙන මේ තොරතුරුත් එක්ක. හැබැයි මං හිතන්නේ තව කාලයක් යනකොට අපිට මේ තොරතුරු නැති වෙලා යන්නට බොහෝසේ ඉඩ තියෙනවා. හේතුව තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ වගේ ස්ථානයන් සංරක්ෂණය කරන්න කැණීම් පරිශීලනයකට ලක් කරන්න විශාල පිරිවැයක් දරන්නට සිදු වෙනවා. ඒ පිළිබඳව ඔබට දැනගන්නට ලැබෙන්නේ මේ අඩහෝරව රැඳිලා හිටියා නම් අපිත් එක්ක මේ පිරිවැය එහෙම නැත්නම් මේ අවශ්‍යතාවයන් සපුරා ගන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ වෙනකොට හැකියාව ලැබිලා නැහැ. ඒකට හේතුව මොකක්ද? මෙහි තිබෙන අඩුපාඩු රහසක් තියෙනවා. මිනිස්ත්‍රම දායකත්වයේ ඉතා විශාල වශයෙන් අවශ්‍ය මේ පිළිබඳව දැනුම තියෙන අය. ඉතින් ඉන්නා පිරිසට හරි මේ ස්ථානයන් රැක ගන්නට යමක් කරන්නට පොන්ට ප්‍රතිපාදන නැහැ. ඉතින් හිතන්න බොහෝ කාරණා තියෙනවා. හැබැයි අපි හැමදාම ඉතිහාසය ගැන ඉතා ඉහළින් වර්ණනා කරනවා. අපේ දේශපාලන ඇමතිගොල්ලෝ මේ තනතුරු වල ඉන්නවා. මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක එක ආයතන ඔස්සේ තමයි පවතින්නේ. හැබැයි අද වෙනකොට මේවට ලැබෙන තැන ඉතා අඩු සැලකිල්ලක්. පුරාවිද්‍යා ස්ථාන තියෙනවා 250,000කට වැඩිය මේ චූටි ශ්‍රී ලංකාව තුළ. ඉතා කුඩා බිම් ප්‍රදේශයක වුණත් ඉතා විශාල පුරාවිද්‍යා ස්ථාන ගණනාවක් දකින්නට ලැබෙන රටක් මේක. අපි ඒක ආඩම්බරෙන් කතා කරනවා. හැබැයි රැකගන්නට නොහැකි වෙලා තියෙනවා. හැබැයි යම් කිසි දවසක තව කාලයක් අපිට කතා කරන්නට සිදු වුණොත් සීතාවක රාජධානිය ගැන කතා කරන්න වෙන්නේ. පොතපතවල තියෙන අපිට පින්තූරත් එක්ක තමයි. ඉතින් ඒක නිසා මේව රැකගන්නට අවශ්‍යයි. මේවාට අවධානය යොමු කරන්නට අවශ්‍යයි. මේ පිළිබඳව ඉන්නව ගොඩක් වගකීතු පුද්ගලයන් ඔවුන්ගේ අවධානය මේ වෙත යොමු වෙන්න කියලා ප්‍රාර්ථනාවත් එක්ක අද දවසේ අපි පුරාවත ගවේෂණ චාරිකාව අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. පුරාවත අද දවසේ සීතාවක රාජධානියේ රජ මාලිගාව එහෙම නැත්නම් ලන්දේසී බලකොටුව තිබුණු ස්ථානේ ඉඳලා තමයි පුරාවත ගවේෂණ චාරිකාව රැගෙන ආවේ. ඉතින් ලබන සතියේත් මේ විදිහටම ගවේෂණයකින් හමු වෙන බලාපොරොත්තුෙන් අද දවසේ අපි සමු අරගෙන යනවා රැඳෙන්න හැමදාම පුරාවත ගවේෂණ චාරිකාවත් සමගම. පුරාවත ප්‍රෞඪ ඉතිහාසයක් පියසත්.